තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි ඉන්දන අර්බුදයේ සහ රටතුළ උද්ගත වෙති තත්ත්වය සැලකිල්ලටගෙන රජයේ සහ රජ අනුමත සියලු පාසල් මේවන විට తాවකාලිකව වසාද මාත වෙනවා පාසල් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ එළමෙන 18 වෙනිදායි නමුත් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සියලු පාසල් මේ මාස 21 වෙනි දින යළි ආරම්භ කරන බවයි පවතින ඉන්දන අර්බුදයේ හමුවේ සති 3ක පමණ කාලයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය අඩාලව පැවතියත් ග්‍රාමීය පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබනවා කෙසේ වෙතත් මෙරටට ලැබී ඇති ඉන්දන සංචිත සිපට් කෝ පෙරුම්හල් මගින් සාමාන්‍ය පරිදි බෙදා දීමට මේ වන විට සැලසුම් කර තිබෙන බැවින් පාසල් ආරම්භ කළ හැකි බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මේ අතර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් මෙලෙස අදහස් පළ කළා පාසල් වහන්නේ තුනේ ඉන්දන අර්බුදයේ තුල ඉන්දන ලබා දීමේ නොහැකියාව මත සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්දන අර්බුදයේ තුල ඉන්දන ලබා දීමේදී ප්‍රමුඛ සේවාවක් නෙවෙයි විශේෂයක බරපතල ප්‍රශ්නයක් ළමයිගේ අධ්‍යාපනයේ ප්‍රමුඛ නැහැ මේගොල්ලන්ට ඒ වගේම අධ්‍යාපනය ලබා දීමේදී අපි පෞගේ දවසේ අධ්‍යාපන අමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී අපි කිව්වා පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න අවුරුදු 3ක් තිස්සේ ළමයින්ට අධ්‍යාපනය අයිම වෙලා තියෙන්නේ. ඒක නිසා විෂයමාලා සංශෝධනයක් කරන්න කියන කාරණාව. එම වැඩපිළිවෙළත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. 21 වෙනිදා පාසල් පටන් ගන්නවා නම් පාසල කියලා කියන්නේ පාසල තුල දරුවොත් ඉන්න ඕනේ, ගුරු විදුහල්පතිවරුත් ඉන්න ඕනේ. ඒ නිසා පාසල් පටන් ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි 21 නෙමෙයි අපි කියන්නේ පුළුවන් නම් සඳුදම පටන් ගන්න කියලා. හැබැයි ඒ සඳහා දරුවන්ට සහ ගුරුවරුන්ට පාසලට පැමිණීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. ඒකට අපි දන්නවා බොහෝ ග්‍රාමීය පාසල් අර්ධ නාගරික පාසල් වල දරුවෝ වගේම ගුරුවරු පාසලට පැමිණෙන්නේ බොහෝ වෙලාවට ග්‍රාමීයව තියෙන විවිධ වාහන තමන්ගේ පෞද්ගලික රථ යොදාගෙන තමයි පාසල් වලට පැමිණෙන්නේ. අපි දන්නවා දැන් සිසු සැරිය තියෙනවා. නමුත් සිසු සැරියේ දරුවෝ කොහොමද ගියේ කියන එක අපි පහුගිය කාලේ දැක්කා. ඒ නිසා ඒ විදියට නම් දරුවෝ පාසල් වලට ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අනාගත දරු પરම්පරාව අවසන් ගමන් යැවීම සඳහා තමයි මේ කටයුතු කරන්නේ. කරුණා කරලා ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන සේවා සපයලා ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන්න ඒකට 20 වෙනිදා මැදම රැ වෙනකන් ඉන්න එපා.